රැන්ඩලා පටන් ගන්නකෝ දෙන්නගේ ආදරේ දිනේෂ් හමු වෙනකොට ඔයාගේ ජීවිතේ අපි එතනින් තම පටන් ගමුකෝ. මුලින්ම කියන්න ඕනේ මේ ස්ටුඩියෝ අන්ත වෙන්න ඕනේ මේ මගේ පළවෙනි ෆස්ට් පළවෙනි ටීවී ප්‍රෝග්‍රෑම් එක. I think දිනේෂින්ද අර මං පටන් ගද්දි කිව්වා වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි කෙනෙක් ජීවිතේට අවුරුදු 12ක් එකට මේ අපි දෙන්නගේ වගේ ආදර කතාවල් මිනිස්සුන්ට අරුමයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉස්සල්ලාම. මොකද මේ හරි කතාවට බහට ලක් වෙනවා. ඒකේ පිටිපස්සේ ටික ඒ ගමනේ අමාරුකම මේ මිනිස්සු දකින්නේ. එළියට තියෙන දේ. මොකද අපි දෙන ගේජ් ගැප් එක අවුරුදු 9ක්. මම ඒක කියන්න කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නැහැ. මොකද එකපාරට මිනිස්සු අහන දෙයක් තමයි මං හිතන්නේ මං කිව්වට කමක් නැතුව ඇති. ඇන්ටි කෙනෙක්ව බැන්දෙයි කියලා. ඔක සාමාන්‍යයෙන් කියන දෙයක්. ඉතින් අවුරුදු 29 මං දිනේෂ්ව බඳිනකොට මං එතකොට නම් ඇන්ටි කෙනෙක් නෙමෙයි මං හිතන්නේ. හැබැයි අවුරුදු ගානකට පස්සේ මිනිස්සු මාව දැක්කේ. අපි දෙන්නගේ 10 වෙනි විවාහ සංවස්තරේට අපි දෙන්න කරපු සින්දුවෙන් මාව එළියට ආවේ. මොකද අපි දෙන්න පල්ලියෙන් හම්බුනේ. පල්ලියේ චර්ච් කෝයේ අපි දෙන්න එකට හිටියේ. ඉතින් මිනිස්සු හැමෝගෙම ජීවිත රංගන අයියා එකපාරට පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. ටිකක් සමහර ඒවා ඉක්මනටම වෙනවා, සමහර ඒවා ටිකක් පහු වෙලා වෙනවා. ඉතින් ගෑනු කෙනෙක් සාමාන්‍යයෙන් රිස්ක් එකක් ගන්නෙ නැහැ තමුන්ගේ ජීවිතයේ දේවල් වලට. ඉතින් මේ මම රිස්ක් එකක් ගත්තා. ඒක වැරදිලා නැහැ. අමාරුයි. හැබැයි වැරදිලා නැහැ. ඉතින් මේ ඩිසెంబර් වලට අපි දෙන්න ලීගලි මැරි කරලා අවුරුදු 12ක්. ඉතින් ඕක තමයි ආදර කතාව. මං කියන්නේ මර දරු 3 දෙනෙක් ඉන්නවා. මේ තමයි ලොකු ළමයා. ඉතින් සමහරු අර කියද්දි අර අම්මා වගේ මං ඒක හරි සන්තෝෂෙන් බාර ගන්නවා. මොකද ඇත්තටම මං අම්මා තමයි. දිනේෂ් මං අම්මා තමයි. සමහර අවස්ථාවලදී ආරෙන්න බොහොම සුළු අවස්ථාවලදී ආරෙන්න මම වැඩිපුර ජීවිතය යාගේ මං හිතන්නේ මං යාගේ අම්මා. මං ඒකට සතුටුයි. මොකද ඒක වෙන්නේදී මගේ රෝල් එක. ලස්සන කතාවක් අර ලස්සනට ඔයා කිව්වා. දිනේෂ් අඩු වැඩි එකතු කරා. එකතු කරන්න දෙයක් නැහැ තියා කියන්නේ කොහොමද වලට කිව්වා. මොකද මට වඩා මෙයා කතාවට දක්ෂයි. ඇත්තටම මගේ කතාවත් හදිමේ මෙයා තමයි. මොකද මම ඉස්සර කතා කරන්න ගියාම නා ගන්නවා. මම ඇදගෙන නා ගන්නවා. ඉතින් ඔක්කොම අර කියන අම්මා වගේ තමයි. ඉතින් ඔක්කොම ගෙදරවට පස්සේ කියන ප්‍රෝග්‍රෑම් එකක්ද මේ කතා කරපු එක ගැළපෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. ඒක ඒ අවශ්‍ය දේ විතරක් අවශ්‍ය දැන දිගන්න අනවශ්‍ය දේවල් අනවශ්‍යයි කියලා. මගේ වැඩි දිනේ මම අර ෆිට් වුණාමත් යාළුවොත් එක්ක ඕනට බොක්ක දීම් දෙත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට ඉල්ලගෙන කරනවා. ඉල්ලගෙන කරලා ගෙදර ඇවිල්ලා තමයි බැටේ කාලා දන්නේ ආ මූ මට දුන්න නේද ෂොට් එක කියලා. ඒ වෙනකන් ඉතින් මේ හැමෝටම මට හැමදේම වරද්ද ගන්න මොහොතනි. ඉතින් දැන් පොඩ්ඩක් ඉගෙන ගන්න පාඩම් ඉගෙන පොඩ්ඩක් ඉන්නවා. ඉතින් මේ අම්මා වගේ උගන්නන හින්දා. හොඳයි, දෙන්නට ආදරයෙන් ඉන්න සුවපතනවා. දෙන්න තෝරගත්තා. ඒ තෝරා ගැනීම දෙදෙනාට හොඳ නා. මේ ඒක ඉදිරියට යන්න අපි සුවපතනවා.